Ehi passico, ehi passico, em nen, daro meia daquem ස් භගවතුූ වරහතෝ සම්මා සම්බුදදුදන්ස නමුතස්ස භගවතුූ වරහතෝ සම්මා සම්බුදුදන්ස නමුතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුදුදන්ස සිරුදිනාටම කායික මානසික සැනසිල්ල පිරුණු වාසනාවන්ත සුබ දවසක් වේවා. කාරුුණික පින්වතුනේ. සේතවව නුවර එක්තරා ධනවත් වෙළඳ ව්‍යාපාරයෙහි යෙදුුණු පවුලක් හිටියා. මේ පවුලේ සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා. එකක්කෙනෙක් තමයි චුල්ලකාල තෙකෙනා මජ්ජිමකාල අනිතක්க்கෙන මහාකාල. මේ හැමදිනාම වෙළදාමෙහි ඉතාම දක්ෂ, සූර වෙළදාමෙහි තේක්ෂණ නුවනකින් යුක්තවෙච්ච පවුලක්. එනිසා වෙළදාමෙන් බොහෝ ජයග්‍රහණ දියුණුව අත්පත් කරගත්ත පිරිසාක්. ඉතිං මේ සේතක්වෙනුවර මේ පවුල බොහොම ගෞරවාන් විතව ධනවන්තව ජීවත් වනේ වෙළදාම තුළ ඔවුන් තුළ තියෙන දක්ෂතාවය කුසලතාවය නිසා. ඒ කීර්තිරාවය දස දෙස පැතිරුුණා. ඉතින් මේ මහාකාල වැඩි මහළ සහෝදරයා. එ වගේම තමයි චුල්ලකාල බාලම සහෝදරයා. මේ දෙන්න දවසක් වෙළදාමි ගිහිල්ලා. ධර්මශ්‍රවණය කරන්නට අවස්ථාවක් සැලසුනා මේ ධර්මස්්‍රවනය කරන්නට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත්ත මහාකාල ඉතාම හොඳින් ධර්මස්්‍රවනය කළා මොහුට භාරයාවන් අට දෙනෙක් කිටියා එ වගේම තමයි මච්චිමකාලට බහරියාවන් හතරදිනෙ කටියා චුල්ලකාලට බාලම සහෝදරයට භාර්යාවන් දෙන්නේෙක් කිටියා. ඉතින් මේ මහාකාල මේ වෙළදාම පිළිබඳව ගිහි ජීවිතය පිළිබඳව කලකිරිලා සංසාර බයදකලා ප්‍රෞද්ජාදිවයට පත්වනා. ප්‍රෞද්ජාදිවයට පත්වෙලා මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ දලා කෙලෙසුන්නසා. උත්තම රහත්භාවයට පත්වනා. ඉතිං චුල්ලකාල එමන් ඇත්තම් මේ බාල සහෝදරයා තමන්ගේ මේ වැඩිමහල් සහෝදරයාගේ පැවිද්ද නිසා බලවත් කම්පාවට පත්වනා මොකද මේ මහාකාල තමයි මේ තුන්දෙනගෙන් වෙළදාමේ ගොඩක්ම දක්ෂ. වෙළදාමෙහි තීක්ෂණුවනක් තිබුණේ නිත් දෙන්නට වඩා මහාකාල තුළ ඒ නිසා තමයි මහාකාල නිසා තමයි මේඇයගේ මේ වෙළඳ ව්‍යාපාරික කටයුතු වඩාත් සාර්ථක බවට පත් වුණේ. ඒ නිසා තමයි චුල්ලකාල බොහෝසයෙන් කම්පාවනා තමන්ගේ වැඩි මහල්ල සහෝදරයා පැවිදිදිවියට පත්වීම නිසා තමන්ගේ පවුලේ මේ වෙළදාම කඩා වැටයි කියලා මොහු මේකට උපක්‍රමයක් කල්පනා කලා උපක්‍රමය තමයි චුල්ලකාලත් පැවිදි වෙලා කොහොමහරි මම උපක්‍රම සීලීව මගේ සහෝදරයා එමන්නැතම් මේ මහාකාල හාමුදුරෝ උපැවවැදි කරගන සිවුරුුවරවලා ගෙදර එක්කගෙන එනවාකින් අධිස්්ථානයෙන් තමයි චුල්ලකාලගෙහිල්ල පැවිදි වුන්නේ එමන්නැත්තං බාල සහෝදරයා පැවිදි වනේ දවස சே தௌ நුව அட்டேரியா வனாන්ந்தයට බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්சிය நமக்கும் භක්ෂන් වහන්සේලා වැම කලා ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ පන්சிය භික්ෂූන් වහන්සේලා වැම කරවීම මේ சொல்லකාல සිட்டு பௌலට තට ஆசி ඉතින් මේ වෙලාවේදී මහාකාලා නැත්තම්ේ වැඩිමහල් සහෝදරයා, ප්‍රෞද්ජාධවයට පත් වනා මේ මහරහතන් වහන්සේගේ ගිහි කල බිරිින්දෑවරු කල්පනා කලාා. කෝහමහරේ මේ ඇට්ටේරියා වනාන්තරයට වැඩියට පස්සේ, සිවුරු අරවලා උපවැදි කරගන ගෙදර එක්කගෙනන්නව කියලා කල්පනා කළා. එවගේම චුල්ලකාලගේ බරිින්දෑවරුත් එහෙම කල්පනා කලා. ඉතින් මේ වැඩම කලාට පස්සේ. කාලගේ බිරිදෑවරු මේ චුල්ලකාල හාම්තරූළඟට ගිහිල්ලා මොකද මොහු පැවිදිවෙලා හිටියත් ගතින් පැවිදිවෙලා හිටියට සිතින් පැවිදි වෙලා හිටියනෑ ගතින් පැවිදි වනේත්න් තමන්ගේ සහෝදරයාව ආපහෝ සිවුරු අරවලා ගෙදර එක්කගෙන යනම කියන බලාපොරොත්තුවෙන්. ඉතින් තමන්ගේ වෙළදාම පිළිබඳව තමන්ගේ සිටි පවුල්ල පිළිබඳ තමන්ගේ දනවත්කම පිළිබඳ මේවා තමයි කල්පනා කර කර හිටිය. ඉතින් මේ ඇතරයා වනාන්තරයට වැඩියට පස්සේ මේ බිරින්දෑවරු ගිහිල්ලා චුල්ලකාලගේ සිවුරු අයින් කරලා ඔහුව ආපහු උපවැදිකරගෙන ගීජීවිතයට පත්කරලා ගෙදරෙක්කගෙනාව. මේකදිහා බලං හිටිය වැඩිමහල් සහෝදරයා දැන් මහරහතන් වහන්සේ වහන්සේගේ ගිහිකල බිරිින්දෑවරු කල්පනා කලාා අපිත් මේ වැඩේම කරානං හොදයි කියලා. මහා කාලා හාමුදුරුවන තම් හරහතන් වහන්සේ අභියසට ගියා ඉතින් මේ ගේප වෙලාවේ උන්වහන්සේගේ සිවුරු ඉවත් කරනවත් තියා ළඟට කිට්ටුවෙන්නවත් පුළුවන්කමක් ලැබුණ නෑ උන්වහන්සේ තනෙන් ඉද්දිබලයෙන් නික්මුලා වැඩම කලාා ඉතින් මේ කාන්තාවෝ බලවත් කනස්සල්ලට ලැජ්ජාවට අපහසුතාවයට අනිෙක්කයි ඉසරහ පත්තුනා මෙන්න මේ සිදුවීම මුල්කරගන බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට එම නැත්තං ඒ වෙලාවේ ඒ රැස්වෙලාහිටිය භික්‍ෂූන් වහන්සේලා ඇතුළ පිරිසට සුවිශේෂ ආදර්ශනයක් අවවාදයක් ලබල දෙෙනවා. ඉතිං අද මේ ඒහි පස්සිකෝ වැඩසටහන තුළින් මේ හිමිදිරි උදෑසන පින්වත් ඔබ සියලු දෙනාගේ අවධානය. දහම් අවවාදය කෙරෙහේ යොමු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනා කරනවා. තංවේ පසහතිමාරෝ වාතෝ රොක්කංව දුබ්බලං. දොරුවලවූ පුරුෂයා මාරයා විනාස කරලදානවා නැති කරලදානවා උපමා කරනවා, දුබලවෙච්ච දුර්ුවල වෙච්ච, ෘක්ෂයක්, ගසක් මහ සුළගින් උදුරලා පිනාස කරලා කඩල බිඳලදානෝ වගේ. තංවේ නක්පස හතිමාරෝ වාතෝසය ලංව පබ්බතා. එ වගේම තමයි තවත් උපමාවක් කරනවා ශක්තිමත් පුද්ගලයා හරියට මහ කළුගලක් වාතයට සුළඟට සොලවන්නට පුළුවන් කමක් නෑ. අන්නේ වගේ ශක්තිමත් වෙච්ච පුද්ගලයා නොසෙල්වී එමත් නැත්තං මාරයාගේ විනාසේට හසුවෙන්නේ නැතිව. බන්ධනට අසුවෙන්නේ නැතිව. ආරක්ෂා වෙලා ශක්තිමත්වෙනවා කියලා. ඒ ශක්තිමත් වියයොත්තේ මොනවගෙන්ද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පලවෙනි කාරණාව. සුභානු පස්සින් විහරන්තන් ඉන්ද්‍රයේසු අසංමුතන් බෝජනම්හි අමත්ත්ඥුම් කුසීතං හීනවීරිය. මෙන්න මේ ලක්‍ෂණවලින් යුක්ත වෙච්ච කෙනා දුරුවලයි. එයා තමයි අර සුළඟ දුරුවල වෙච්ච ගසක් විනාස කරලා උදුරලදානව වගේ කඩාබිඳලදානවා වගේ ලෞකික ලෝකෝත්තර ජීවිතේ කඩා වැටළු කෙනෙක් බවට පත්වෙන්නේ. අර චුල්ලකාල තුළ තිබුණු මෙන්න මේ දුරුවල ලක්ෂණ නිසා තමයි තමන්ගගේ විරිින්දෑවරුන්ට පුළුවන් වනේ චුල්ල කාල්ලව උපවැදි කරලා ඉක්මට අරගෙන යන්න. මහාකාල මාහරහතන් වහන්සේ තුළ තිබුණු ශක්තිමත් බව නිසා තමයි වහන්සේ නොසෙල්වන්න සොලවන්න කාටවත් පුළුවන්කමක් ලැබුණේ නැත්තේ. ආරක්ෂාවනේ. සුභන පස්සින් විහරන්තම් මේ ඇස එවගේ ක නාසයදිවශරීර මනසාදී මේ ඉදි්‍රියන් තුළින් ග්‍රහණය වන අරමුණු පිළිබඳව සුභවාදීව දැකීම සුභ වශයෙන් දැකීම අනිත්‍යදේ නිත්‍ය වශයෙන් දැකීම නැත්තං වැරදි ආකල්පයෙන් කල්පනාවෙන් දැකීම. සුබු වසයෙන් දැකීම නොකලයුතු පුද්ගලයා දුරුවල කරන ලක්ෂණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අවධහරණය කරලා තියෙන්නේ. මේ ඉන්දිරිියන්ට ගෝචරවන අරමුණු පිළිබඳව අපපි දැකිය යුත්තේ ප්‍රඥාවෙන් තිලක්ෂණයට අනුකූලව. මෙහි තිබෙන නියම යථර්ථය, එ තිබෙන නියම ස්වභභාවය අපිට දකින්නට පුළහන් ශක්තියක් මානසික අවබෝධයක් තිබිය යුතුයි. එවිට පින්නතුන ඇසන් දකින්න රූපය අනිත්‍ය වශයෙන් දැකලා. එහිතියන යථාර්ථය අවබෝධ කරගන්න පුළහන් කමතියෙන්න්නේ නුවනැසින්. හැබැයිඒ අනිත්‍යදය නිත්‍ය වසයෙන් දැකලා. මමය මාගේය කියන ග්‍රහණයට නතුකර ගැනීම තුළ ඇතිවන උපාදහනය තුළ අපේ මේ සසර ගමන, මෙලොව පරලොව උබහාර්ථයම කෙලෙසෙන අවස්ථාවක් බවට පත්වෙනවා. එනිසා මේ බාහිර අපිට මේ අරමුණ නැත්තම් මේ ගෝචර වන අරමුණු පිළිබඳව නියම ස්වභාවය තත්තුවා කාරයෙන් දකින්නට පුළුවන් අවබෝධයක් තිබිය යුතුේ. එ වගේම තමයි ඉන්ද්‍රයේච්ච ඉන්ද්‍රියසු අසංවතාන්. මේ ඉන්ද්‍රියන් හි තියෙන අසංවර බව. එමනැත්තං ඇහෙෙන් රූප දකිනවා ඒ දකින රූප වැරදි විදිහට මේ ඉන්ද්‍රිය භාවිතා කිරීම් අසංවර සීලී භාවිතය. නිසා ඒ අසංවර භවනිසා මානසික අසංවර බවනිසා අපේ මෙලොව පරලොව ජීවිතය පිරිහුණු. දුරුුවල ජීවිතයක් බවට පත්වෙනවා. ඒ සංමර බව එමන් නත්තන් නිවැරදි බව අත්‍යවශ්‍ය දෙයක්. ඉන්ද්‍රිය දමනය නැත්තන් තමන්ට තමන් පාලනය කරගැනීම හැකියාව අපි තුළ තිබී යුතුයි. මේ බාහිර ලෝකය පිළිබඳව අපි දකින සුභවාදී බව. මෙහි තිබෙන යථාර්ථවාදී බව දකින්න නැතුව මෙය පරම සත්‍යය යැයි සුභවාදීව දකින්නට දකින්නේ වෙනකක් නිසා නෙවෙේ අනවබෝධය නිසා ධර්මය පිළි බඳව ජීවිතය පිළි බඳව යථාර්ථය අවබෝධ කරගත්තා අය මේ බාහිර වස්තූන් හි තියෙන නියත ලක්‍ෂණය ස්වභාවය වෙනස්වීම අනිත් යාදී දුක්කසාගත බව මමය මාගේ කියල ගන්න කිසි දෙයක් නෑ කියනදේ දකින අවබෝධ කරගන්නවා. ඒ අය ගොම සරල ජීවිතයකට උපේක්ෂ සහගත ජීවිතයකට, මධ්‍යස්ථ ජීවිතයකට. පෙළඹුණු අය බවට පත්වෙනවා. ඒ තුළ තමයි පුද්ගලයා ශක්තිමත් කරන්නේ අවබෝධයෙන් යුක්තවෙච්ච යම් දර්ශනයක් සහිත නිවැරදි ජීවිතයකට යොමුකරන තත්ත්වයක් ඇතිවෙන්නේ ඒ යථාර්ථ අවබෝධය තුළ තිලක්ෂණය පිළිබඳ අපි අවබෝධ කරගත යුත්තේ මේ ලෝකය අසුභවාදීව දකිමින් හැම අසුභවාදී කල්පනාවෙන් අසුභවාදීව ඉන්න එකම නෙමේ ජීතය දුලබව ලබ මේ මිනිසත් ජීවිතය සුභවාදීව කරගන්න මේ ලෝකයේ තියෙන ඒ අසුභවාදී බව නැත්තන් යථාර්ථය අපි දැකිය යුතුයි. ජීවිතය පිළිබඳ සුභවාදී චින්තනයක් ඇතිකරගන්නේ ඒ යථාර්ථය අපි දැක්කොත් පමණයි. ඒ නිසයි මේ අපි දකිනදේ විශේෂයෙන්ම යහපත් හැටියට දකින්නවට වඩා. අපි තුළ බාහ ඉන්ද්‍රිය ගෝචර වනදේ තුළ තියන මේ වෙනස්වීම අපි දැකිය යුතුයි නුවනින්. එවත් ඉන්ද්‍රිය සංවර බවත්. ඊළඟ කාරණාව අපිව දුරුවල කරන බෝජ නම්හි අමත්ත්්‍යු පමණ දැන ආහාර නොගැනීම නැතන් ආහාරයේ පමණ නොදැනීම. මෙලෝකේ අපි හැමෝම ආහාරය නිසා ජීවිතයේ පවත්වාගෙන යනාය. ආහාර රිභෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනය පිටකය ඇතුළු බුදුරජාණන් වහන්සේගේ දේශනා රාසිියක ස්ථාන කීපයක නිවැරදි විධමත් ආහාර පරිභෝජනය පිළිබඳව අපේ අවධහන්නය යොමු කරලති වෙනවා. මේ නිවැරදි ආහාර පරිභෝජනය කායික නිරෝගිභාවයට හේතුවන ධර්මතාවයා එදා කොසොල් මහරජතුමාට බුදුරජාණන් වහන්සේ ආහාර පරිභෝජනය පිළිබඳව අවවාද අනුශාසනාදීපු අවස්ථා සංයුක්ත නිකායි අපිට දකින්නට තියෙනවා එවගේම තමයි ආහාරය තුළ තිබෙන ප්‍රමාණාත්මක බව ගුණාත්මක බව පිළිබඳව සැලකිලිමත් වීම තමයි ආහාරය පමණ දැන ගැනීම විශේෂයෙන්ම මේ පමණදන ආහාර ගැනීම තුළ ඒ කායික නිරෝගි භාවය අපට තහවුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා ෞද හි්‍ය තුළ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ඇතුළත් වෙනවා. අවිධමත් ලෙස ආහාර ගන්න තත්්‍රා වට්ටක බුදත වමිතක අලං සාටක කාක මාසක ආදි වශයන. තමන් මේ කෑම ගැනීමේ ආහාරණු භවයේදේ තිබෙන අවිධමත් බව කාපු තැනම වැටිල්ලන්න අය කෑමගත්තර පස්සේ ඇඳුමුවතැද ගඩ බැරි අය ඉළඟට වමාරලා කනායඒ වගේම තමයි කිම ය පිළිබඳව සැලකිලිමත් වෙන්න නැතුව ආහාර ගැනීම. මේ ආදි වශයෙන් අවිධමත් ආහාර පරිභෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවධහන යොමු කරලා තියෙන. විනය පිටකේද ශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලාගේ සේකයා සිික්ෂාපදවල මේ ආහාර පරිභෝජනය පිළිබඳව විශේෂවදහනයක් යොමු කරලා තියෙනවා. මේ ඉතාම වැදගත් ලක්ෂණයක් නිසා. ඒ විධමත් ආහාර පරිබෝජනය, නත්තං ආහාරයේ ප්‍රමාණාත්මක බව ගුණාත්මක බව දැනීම සහ මේ ජීවිතය පවත්වාගෙන යෑමට මේ ආහාර අපිට අවශ්‍යයි කියන සතිය තුළ පිහිට ආහාර අනුභවය පුද්ගලයා ශක්තිමත් කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ අවබෝධයකින් තොරව පමණදන ආහාර නොගැනීම ආහාරය ප්‍රමාණය ගුණය නොදැනීම පුද්ගලයා දුරුවල කරන ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයිෙන්. බෝජනම්හි අමත් අ්ඥුම් කුසේතංහීනවීරියන් කම් ඇලිකම වීරියෙන් තොරවීම මේ ලක්ෂණත් පුද්ගලයා දුරුවල කරන. අපිට බොහෝ වෙලාවට අද කළයුතු කාරිය අද කළයුතු වයි අපේ ජීවිතයේ බොහෝ තැන්වල තිබෙන්නේ අතීතය ගැන හිතහිතා සෝකකිරීමත්. අනාගතය ගැන හිතහිතා සිහින මැවීමත් පමණයි. හැබැයි වර්තමාන මේ මොහොතේ නිවැරදිවෙමින් කළයුතු කාර්ය වඩාත් හොඳින් අනලස්ව කිරීම කම්මලිකමකින් තොරවකිරීම නිසා තමයි. ඊට පස්යවඋදාවන මොහොත එමන් නත්තං අතීතය යහපත් වෙන්නෙත් අනාගතය යහපත් වෙන්නෙත් කියන කල්පනාව අවබෝධය බොහෝ අය තුළ නෑ එනිසා පින්නතුනින් වර්තමානය තුළ නිවැරදිව පිහිටලා කටයුතු කිරීමයි ඉතාම වැදගත්වෙන්නේ ඉළඟට වීරියවන්ත බව උත්සාහයෙන් වීරියෙන් තොරව මේ ලෝකයේ ලද හැකි දෙයක් නෑ අපි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව අත් විදින අත්තදා බලන දකිින් උත්සාහවන්තවනය විදිහයට බුද්ධචරිතය පුරාවටම තියන්නේ. මේ නව දර්ශනය සොයාගැනීම සඳහා, බුදුහාමුදුරු අනුගමනය ප්‍රතිපදාව තමයි සුවිශේජ ප්‍රතිපදාව තමයි වේරිය. එනිසා මේ කම්වැලිකමකින් තොරව, වීර්ය වඩන පුද්ගලයා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න ශක්තිමත් කෙනෙක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම මෙවැනි මේ ලක්ෂණවලින් පිරුණු ජීවිතය. ලවසේනුත් පරිහානියට පත්වෙනවා. පරලෝ වසයනුත් පරිහානිීයට පත්වෙනවා. ඒ අය තමයි දුරුවල වූ ෘක්ෂයක් වගේ සුළගෙන් කඩාබිඳල විනාස කරනව වගේ සාර්ථකත්වයට යන්න බැරි. දුර්ලබව ලබ වූ මිනිසත් ජීවිතයේ වටිනාකම ලබාගන්න බැරි ජීවිතයක් බොවට පත්වවෙන්නේ. මේ ලක්ෂණවලින් තොරවුුණු පුද්ගලයා ශක්තිමත් වූ කෙනෙක් ලෙස මෙලොව ජීවිතයේ ගත කරනවා, පරලොව ජීවිතය ගත කරනවා, දෙලොව ජීවිතය සූ පත්භාාවය. ත් පත් කරගෙන නිවන සාක්ෂාත් කරගන්නවා. චුල්ල කාල මහරාතන් වහන්සේගේ මේ කතා පෝත. එ වගේ ජුල්ලකාල හාම්දුරුවන් කතා පෝත මහං කාල මහරතන් වහන්සේ කතා පෝත අපට මේ සිද දෙක තුළ ලබල දෙන ආදර්ශයත් නිසා මේ ලක්ෂණ වලින් පෝසණය වෙච්ච මේ ලක්ෂණවලින් ශක්තිමත් වෙච්ච වගේම දුරුලතාව හඳුන ගෙන ශක්තිමත්වෝ කෙනෙක් බවට ජීවිතය පවත්වාගන්න අපිහෙම දෙනවා අධිස්්ඨාන කළ යුතුයි. මේ ගාහ ධර්මය තුළලින් දබල දෙන දහම් පනිිවිඩය. ඔබට ඒ සඳහා ආශිරුවාදයක් වේවා. ධර්මස්්‍රවනය කිරීම තුළ ලද කුසල ශක්තිය ලෝසුන්ටකින සිල්ලු දෙවියන් අනමෝදන් වේවා දෙවියෝ ප්‍රාථනී බෝදධයකින් උතුම් නිවනින් සැනසිීමමලබාගනනිත්වා. මේ ධර්මදේශනාවේ දාායිකත්වය දරන්න පින්වත් සසිරදදිනා නමින් මියගිය හැමදිනනාටත් ඔබ සීරුද නා නමින් මියගේ සිල්ු ඥාතීන්ටත් පින් ලබේවා උතුම් නිවනිින් සැසෙත්වා. මස්්‍රවනය කළ ඔබහමදි නාටමත් මේ දහම් පනිිවිඩේ ලෝකයට විදාහරන සොන් වහහිනි යාආයතනය කාරරිමණ්ලි හමදි නාටමත් පෙහමදි නාටම මල්ලව පරල්ලොව දිල්ලොව සපත් කලවර උත්තම නිර්වාණ දහතුව සාක්ෂාත් කරන්න මේ කුසල ශක්තිය ආසිරවාදයක් වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සියලුදිනාටම තුනුරුවන් සරණයි. කළුතර පලාතොට අලුත්පාරේ සමෆිල්් ගඩන් අංක දහාට නිවසේ විසූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ජේෂ්ඨ කළමනාකාරණය ක ලෙස සේවය කල නිරංජිකාක්මුතුනී මේ කොඩ මහත්මයට සසර වසනාතාක් නෙදුක් නේරෝගී සුවය පතනත්‍ර අවසානයේ අමා මහ නිර්වාහනය සාක්ෂාත්වේවායි පතමින්, ඇයකේ ආතරණය ස්වාමයා විසින් අද තින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලතේ.